රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රටේ සබදාහමේ රසවත් නිමැවුම් නැවුම්ව නෙලා ජාතික ගුවන්විදුලියෙන් ඔබට පිරිනමන රස ජනනී එදිනෙදා අපි ආහාරයට ගන්න බොහෝමයක් ආහාර පාන රසයින් සුවඳින් වර්ණින් උසස් කරන අපේම කුළුබඩු ඉතාම ස්වල්ප ප්‍රමාණයක් එක්කලත් ප්‍රමාණවත් වෙනවා. ඉතින් මේ අවුරුදු සමය ඒ කියන්නේ අපි හැමෝම වැඩි වැඩියෙන් රසවත් ආහාර වර්ග අතුරුපස වර්ග රස බලන කාලයක්නේ. ඒ නිසා සාධිකත් පළදරන අසනු ලබා දෙන මේ කාලේ අපි හිතුවා සාධිකවල රසයින් ගුණයින් සුවඳින් ඔබ අවුරුදු මේසේ හැඩ කරන්න ඕනි කියලා. එහෙමනම් ඉතින් උඩරට කිවත්තේ කප්රුක එහෙමත් නැත්නම් සල්ලිගහ කියලා අපි හඳුන්වන සාධිකා වලින් රසවත් වෙන්න රඳි ඉන්න රසජනනී සමගින් අදත් සුපුරුදු පරිදි වැඩසටහන අවසානයේ අපනයන කෘෂි භෝග මිල ගණන් ඔබ වෙත ඉදිරිපත් කරන්න අපි සූදානම්. අයිබුවන්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමගින් ජාතික ගුවන්විදුලිය එක්ව ඔබ වෙත ගෙන එන රස ජනනී ගුවන්විදුලි වැඩසටහන. අලුත් අවුරුදු සමයට බොහෝ රස කැවිලි සකස් වෙන කාලයක්. මෙතෙන්දි අපනයන කෘෂිභෝගවලටත් හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. රස කැවිලි සකස් කිරීම සඳහා බහුල වශයෙන් භාවිත කරන අපනයන කෘෂිභෝගයක් පිළිබඳව තොරතුරු කතා කරන්නටත් විශේෂිත කෑම වටවරු දෙකක් පිළිබඳව ඔබ දැනුම්මත් කරන්නටත් අද බලාපොරොත්තු වෙනවා අපි රසජනනී ගුවන් කාලයෙන්. සාධිකවලින් මේ අවුරුදු කාලේ රසවත් වෙමු සිත් සතොසේ. අපි ඒ ගැනයි අද කතා කරන්නට සූදානම. මේ වෙනුවෙන් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ පසුඅස්වනු තාක්ෂණාංශයේ සහකාර අධ්‍යක්ෂ සඳුලි හෙට්ටිආරච්චි මහත්මිය. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. සහකාර අධ්‍යක්ෂතුමියනි, අපි සාධික පිළිබඳව කතා කරද්දී සාධිකවලින් සකස් කළ හැකි අතුරු නිෂ්පාදන ගැන කතා කරන්න කලින් අපි කැමති සාධික අපේ ශරීරයට කොහොමද හිතකර වෙන්නේ, ඖෂධීය ගුණ මොනවද කියලා දැනගන්න. මොකද විශේෂයෙන්ම අපි කතා කරන්නේ සාධිකවල රසවත් බවනේ. අපි ඒ ගැන කතා කරන්න කලින් කතා කරමු මොනවද සාධිකවල ඖෂධීය ගුණ කියලා. ඔව්, සාධික කියන්නේ බොහෝමයක් ඖෂධීය වටිනාකම් තියෙන ඉතාමත් වටිනා කුළුබඩු භෝගයක්. අපි ප්‍රධාන වශයෙන් රසය වෙනුවෙන් සාධික භාවිතා කළත් ඒ මගින් සෞඛ්‍යයට තියෙන හිතකර බලපෑම ගැන ඇහුවොත් ඔයාලා පුදුම වෙයි. ප්‍රධාන වශයෙන් සාධික ප්‍රතිඔක්සිකාරක ගුණය පෙන්නනවා. ඒ කියන්නේ අපේ සෛලවලට මුක්ත කණ්ඩක වලින් සිදුවන හානිය සාධිකාවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා වළක්වා ගන්නවා. ඒ කියන්නේ අපි භාවිතා කරන විවිධ අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර ආලේපන වගේ දේවල් නිසා මුක්ත කණ්ඩක ඇති වෙනවා. මෙම මුක්ත කණ්ඩක අපේ ශරීරයේ ඇති සෛලවලට හානි සිදු කරනවා. මෙම හානිවලින් අපේ සෛල ආරක්ෂා කරලා දෙන්න සාධික උදව් වෙනවා. ඉතින් ඒක නිසා විවිධ පිළිකා, හෘදයාශ්‍රිත රෝග, ඒ වගේම ස්නායු රෝග වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් අද වෙන විට පර්යේෂණාත්මකව ඔප්පු වෙලා තියෙනවා. මීට අමතරව බැක්ටීරියා, දිලීර, වෛරස් වැනි ක්ෂුද්‍ර ජීවීන් නාශනය කිරීමේ ගුණය, ඒ කියන්නේ ඇන්ටි මයික්‍රෝබියල් ප්‍රොපර්ටීස් සාධිකවලට තියෙනවා. මුඛය ආශ්‍රිතව, විදුරුමස් ආශ්‍රිතව ඇතිවන ආසාදන බැක්ටීරියා වර්ග, ඒ වගේම උදරය ආශ්‍රිතව ඇතිවන ඊකෝලයි වැනි බැක්ටීරියා වර්ග නාශනය කිරීමේ ගුණයත් සාධිකවලට තියෙනවා. ඒක නිසා තමයි බඩේ අජීරණ තත්ත්වවලට සාධික භාවිතා කරන්න අපි පුරුදු වෙලා ඉන්නේ. ඔව්, දැන් අපි අපනයන කෘෂිභෝග පිළිබඳව කතා කරද්දී සඳුලි මහත්මිය, අපි දන්නවා සමහර අපනයන කෘෂිභෝගවල අස්වැන්න ලැබෙන්නේ එක්තරා කාල සීමාවකට, නැත්නම් වසරේ කන්න කීපයකදී තමයි අපිට මේ අස්වැන්න ලබා ගැනීම හැකියාව තියෙන්නේ. සාධික පිළිබඳව කතා කළොත් සාධිකවලින් අපිට හැකියාව තියෙනවද වසර පුරාම අස්වැන්න ලබා ගන්න?
ඔව් ඇත්තටම කියනවා නම් සාදික්කා කියන්නේ අවුරුද්ද පුරාවටම අඩු වැඩි වශයෙන් අස්වැන්න ලබා දෙන භෝගයක්. ඉතින් සාදික්කා භාවිතා කරද්දී අපි පරිස්සම් වෙන්න ඕනේ තවත් එක කාරණයක් තියෙනවා. ඒ කියන්නේ සාදික්කවල තියෙනවා මිරිස්ටි සින් නැමැති රසායන සංයෝගයක්. ඉතින් මේ සංයෝගය ඉතාමත් විශාල ප්‍රමාණයෙන් ශරීරයට එකතු වුණොත් විවිධ ආසාත්මිකතා ඒ වගේම විවිධ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් සාදික්කා වසාවාසි භාවිතා කරද්දී ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් ආහාරවලට එකතු කරගන්න පරිස්සම් වෙන්න ඕනේ. ඔව් කොයි දෙයක් පමණ දැනගෙන භාවිත කිරීමනි වඩාත් සුදුසු වන්නේ. සාදික්කා වලටත් වසාවාසි වලටත් ඒ කාරණේ ඒ විදිහටම පොදුයි. හොඳයි අපි දැන් කතා කරමු මේ සාදික්කා පිළිබඳ කතා කරනකොට සාදික්කා වලින් අතුරු නිෂ්පාදන සකස් කරනවනේ. සාදික්කා ආශ්‍රිත අතුරු නිෂ්පාදන වලට වෙනදපලේ මොන වගේ ලුමක්ද පවතින්නේ? ඔව් සාදික්කවල අපි දන්න ප්‍රධානම නිෂ්පාදන දෙක තමයි සාදික්කා මදය ඒ කියන්නේ බීජය හා බීජය ආවරණය වෙලා තියෙන රතු පැහැති වසාවාසි. ලංකාවේ සාදික්කා හා වසාවාසිවල ඉතාමත් ඉහළ ප්‍රතිශතයකින් රසායනික සංයෝග තියෙන නිසා ලෝක වෙළඳපොලේ විශාල ඉල්ලුමක් සහ විශාල විභවයක් මෙම නිෂ්පාදනවලට පවතිනවා. ගොඩක් වෙලාවට සාදික්කා බීජය හා වසාවාසි හැරුණ විට සාදික්කා ලෙල්ල අපේ වගාකරුව ඉවත් කරනවා. නමුත් අද ලෝක වෙළඳපොලේ සාදික්කා මදය වසාවාසි විතරක් නෙවෙයි සාදික්කා ලෙල්ල ආශ්‍රිතව හදන නිෂ්පාදනවලටත් ඉතාමත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව තමයි සාදික්කා ලෙලිවල ඇති ඖෂධීය වටිනාකමත් අද වෙනකොට පර්යේෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා සාදික්කා භෝගය සැලකුවොත් සාදික්කාවල මදය වසාවාසි විතරක් නෙවෙයි සාදික්කා ලෙල්ලෙන් හදන අගය එකතු කර නිෂ්පාදනවලටත් ලෝක වෙළඳපොලේ ඉතා ඉහළ විභවයක් පවතිනවා. බලන්න එකම අපනයන කෘෂි භෝගය තුළ අපනයන කෘෂි භෝග තුනක් නැත්නම් නිෂ්පාදන තුනක් මේ ඔස්සේ අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒවායේ විවිධ වටිනාකම් ඔබතුමේ අපිට සඳහන් කළා. අපි හැමෝම ඊළඟට කතා කරමු සාදික්කා ආශ්‍රිතව අපිට සකස් කළ හැකි අගය එකතු කළ නිෂ්පාදන මොනවද කියලා. මොනවද බහුල වශයෙන්ම සාදික්කා වලින් සකස් කරන අගය එකතු කළ නිෂ්පාදන? ඔව් අද මම සාදික්කා ලෙල්ලෙන් හදා ගන්න පුළුවන් අගය එකතු කළ නිෂ්පාදන කීපයක් කියන්නම්. සාදික්කා ජෑම්, සාදික්කා චට්නි, සාදික්කා ජෙලි, සාදික්කා මාමලේඩ්, සාදික්කා අචාරු වගේ ගොඩාක් අගේ එකතු කළ නිෂ්පාදන මේ අපි ඉවත් කරන සාදික්කා ලෙල්ලෙන් හදාගන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිතව මේ නිෂ්පාදන නිසි ප්‍රමිතියට හදාගත්තොත් වෙළඳපොළ ජය ගන්න ඔබටත් පුළුවන්. හොඳයි. සඳුලි හෙට්ටිආරච්චි මහත්මිය දැන් ඔබතුමේ නිෂ්පාදන වර්ග කීපයක් ගැන සඳහන් කළා. මට හිතෙනවා දැන් අවුරුදු කාලෙටත් බොහෝ දෙනෙක් සකස් කරනවනේ චට්නි වර්ග. අපි දැන් මේ කතා කරන සාදික්කා ඇසුරු කරගෙන කොහොමද සාදික්කා චට්නි එකක් සකස් කරන්න කියලා ඔබතුමිය පැහැදිලි කර දෙනවා නම් වඩාත් ප්‍රිය කරાવી අපි අසන්න. ඔව් මුලින්ම මම අවශ්‍ය ද්‍රව්‍ය කියන්නම්. සාදික්කා චට්නි නිෂ්පාදනය කරන්න අපිට ඕන වෙනවා සාදික්කා ලෙලි කිලෝග්‍රෑම් 1ක්, සීනි ග්‍රෑම් 900ක්, මිරිස් කුඩු ග්‍රෑම් 22ක්, විනාකිරි මිලිලීටර 400ක්, සිට්‍රික් අම්ලය ග්‍රෑම් 1ක්, ලුණු ග්‍රෑම් 40ක්, ඉඟුරු සහ සුදු ලුණු ග්‍රෑම් 10 බැගින්. මීට අමතරව අපිට අවශ්‍ය වෙනවා කුළුබඩු මිශ්‍රණයක් සාදා ගන්න. කුළුබඩු මිශ්‍රණය හදා ගන්න අපිට ඕනේ වෙනවා කරඳමුංගු, කරාඹු නැටි, වසාවාසි, කුරුඳු හා ගම්මිරිස්. ඔව් දැන් ඔබතුමිය සඳහන් කළා සාදික්කා වලින් චට්නි එකක් සකස් කරගන්න මොනවද මුලින්ම අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා. ප්‍රමාණත් එක්කම ඔබතුමිය කිව්වා. දැන් මේ දේවල් සූදානම් කරගත්තට පස්සේ පියවරෙන් පියවර කොහොමද සාදික්කා චට්නි එකක් හදන්නේ කියලත් අපි පැහැදිලි කරගනිමු. ඔව් පළමුවෙන්ම සාදික්කා ලෙල්ලේ කහපාට පොත්තක් තියෙනවා. මේ පොත්ත අපි ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ සාදික්කා ලෙල්ල හොඳින් සෝදා පිරිසුදු කරලා තඹ ගන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 30ක් විතර තඹ ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මෙම තඹ ගත්ත සාදික්කා ලෙලි කුඩා කෑලිවලට කපා ගන්නවා. යන්තම් කෑලි කැපෙන විදිහට තිබ්බහම චට්නි එක ගොඩක් රහයි. ඉතින් සාදික්කා තඹගෙන අපි දැන් ඉතුරු අවශ්‍ය ද්‍රව්‍ය ටික හදාගන්න බලමු. මුලින්ම ඉඟුරු සහ සුදු ලුණු හොඳින් හෝදලා පිරිසුදු කරලා අඹරා ගන්නවා. ඊට පස්සේ කුළුබඩු මිශ්‍රණය කුඩු කරගන්නවා. දැන් අපි කුළුබඩු මිශ්‍රණයට විනාකිරි එකතු කරලා ඩබල් බොයිල් ක්‍රමයට රත් කරගන්න ඕනේ. විනාකිරි ඍජුවම රත් කරොත් හානිදායක වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඩබල් බොයිල් ක්‍රමයට රත්
කරන්නේ. දැන් මේ විදිහට කුළුබඩු මිශ්‍රණය රත් වෙන අතරතුර අපි චට්නි එක හදන්න පටන් ගමු. මුලින්ම අපිට මල නොබැඳෙන වානේ භාජනයක් සහ ලී පත්තක් ඕනේ වෙනවා. තඹගෙන කෑලි කපාගත් සාදිකා ලෙලි කොටස් වලට සීනි එකතු කරගෙන මුලින්ම රත් කර ගන්නවා. සීනි ටික දියවිගෙන එනකොට මිරිස් කුඩු සහ ලුණු එකතු කරගෙන අපි ලී පත්තෙන් හොඳින් කලවම් කර ගන්නවා. මිශ්‍රණය උකු පදමට එනකොට අපි දැන් ඉඟුරු සුදු ලුණු මිශ්‍රණය එකතු කර ගන්නවා. හොඳයි, ඔබතුමගේ නතුරු ප්‍රශ්නයක් මට අහන්නට හිතෙනවා. ඔබතුමේ කිව්වනේ උකු පදමට එනතුරු රත් කරගන්න කියලා. කොච්චර වෙලාවක් විතරයි ඒ සඳහා? සාමාන්‍ය විනාඩි 20ක් වගේ. අපි රත් කරගත්තාම හොඳ උකු පදමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වෙනස් වෙනවා ඔයාලා පාවිච්චි කරන ගින්දර ප්‍රමාණය සහ ඔබගේ භාජනයේ ඝනකම අනුව. සාමාන්‍ය ලී පත්තට උකුවට දැනෙනකොට අපි ඊට පස්සේ අපි විනාකිරවල රත් කරගෙන තිබුණු කුළුබඩු මිශ්‍රණය එකතු කර ගන්න ඕනේ. මෙන්න මේක එකතු කර ගනිද්දී ඇත්තටම කියනවා නම් විනාකිරවල දැන් කුළුබඩු කුඩු ටික හොඳට රත් වෙමින් තිබුණානේ. ඉතින් එතකොට විනාකිරවල කුළුබඩු රසය ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේ විනාකිරි ද්‍රාවණය පෙරාගෙන කුළුබඩු කුඩු ටික ඉවත් කරගෙන විනාකිරි ද්‍රාවණය තමයි අපි මේ මිශ්‍රණයට එකතු කරගන්නේ. දැන් චට්නි මිශ්‍රණයට විනාකිරි ටිකත් එකතු කරගෙන සිට්‍රික් අම්ලය එකතු කරගෙන නිසි පදමට එනතුරු හොඳින් කලවම් කරගන්නවා. දැන් අපේ ගෘහණියන්ට තේරෙනවා සාමාන්‍ය චට්නි පදමක් එන්නේ කොහොමද කියලා. එන්නේ ඒ විදිහට චට්නි එක සකස් කරගෙන අපිට පුළුවන් පිරිසුදු ජීවාණුහරණය කරගත්ත බෝතල් වලට මෙම මිශ්‍රණය අසුර ගන්න. ඉතින් ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් වෙළඳපළ නිෂ්පාදනයක් විදිහට මේ නිෂ්පාදනය සිදු කරන්න ඕගලන්ට පුළුවන් සෝඩියම් මෙටා බයිසල්ෆයිට්, ඒ කියන්නේ SMS වැනි අනුමත කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් එකතු කරගන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඒ කොහෙන්ද මේවා ලබා ගන්න කියලා. SMS කියන කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කේක් බඩු අලෙවි කරන ඕනෑම වෙළඳසැලකින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේවයි ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මිලිග්‍රෑම් 70ක් වගේ පුංචි ප්‍රමාණයක්. ඇඟිලි තුඩු දෙකට අහුවෙන මෙන්න වගේ පුංචි ප්‍රමාණයක් එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ මේ මිශ්‍රණය ජීවාණුහරණය කරගත්ත බෝතල් වලට එකතු කරගත්තොත් අසුර ගත්තොත් ඕගලන්ට පුළුවන් වෙළඳපළ නිෂ්පාදනයක් විදිහට සාදිකා චට්නි නිෂ්පාදනය ඉදිරිපත් කරන්න. ඔව්, දැන් ඔබතුමිය කියු විදිහට වෙළඳපළට ඉදිරිපත් කරන්නේ නැතුව නිවසේ පරිභෝජනය සඳහා සාදිකාවලින් චට්නි සකස් කරනවා නම් ඔය කිව්ව ප්‍රමිතියටම කිව්ව ආකාරයටම සකස් කරගත්තොත් සාමාන්‍යයෙන් නරක් නොවි කොපමණ කාලයක් තියාගන්න හැකියාවද වේවිද? සාමාන්‍ය මාසයක් මාසෙකහමාරක කාලයක් කිසිම රසායනික ද්‍රව්‍යයක් කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් භාවිතා නොකර අපිට තියාගන්න පුළුවන්. මේකට ගොඩාක්ම හේතු වෙන්නේ අපි ලුණු එකතු කරනවා. ඒ වගේම සාදිකා ලෙල්ලේ ප්‍රතිඔක්සිකාරක ගුණ සහ ඇන්ටි මයික්‍රෝබියල් ප්‍රොපර්ටිස් තියෙනවා. ඉතින් ඒ කියන්නේ දිලීර, බැක්ටීරියා, ආසාදන කිසිම දෙයක් ඇති වෙන්නේ නැතුව ස්වභාවිකවම අපිට මේ නිෂ්පාදනය තියාගන්න පුළුවන්. සීතකරණයක් භාවිතයෙන් තොරව ඔබ නිෂ්පාදනය භාවිතා කරලා එක්වරක් හෝ භාවිතාවට ගත්තට පස්සේ ශීතකරණයට දාන්න සිද්ධ වෙනවා. නමුත් අපි බෝතලේ අරින් නැතුව තියනවා නම් ශීතකරයක් භාවිතා කරන්නේ නැතුව වුණත් අපිට මාසිකහමාර කාලයක් තියාගන්න පුළුවන්. හොඳයි, ඔබට ඉතාම පහසු ආකාරයෙන් සාදිකා ඇසුරු කරගෙන කොහොමද චට්නි එකක් සකස් කරගන්නේ කියලා සඳුලි මහත්මිය අපිට පැහැදිලි කරලා දුන්නා. එහෙමනම් අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් රසජනනි ගුවන් කාලයෙන්. අද අපි බොහොම රසවත් මාතෘකාවක් සාකච්ඡා කරමින් සිටින්නේ සාදිකාවලින් මේ අවුරුදු කාලේ රසවත් වෙමු සිත් සතොසේ. මේ පිළිබඳව ඔබ දැනුම්වත් කරන්නට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ පසු අස්වනු තාක්ෂණංශයේ සහකාර අධ්‍යක්ෂ සඳුලි හෙට්ටියාරච්චි මහත්මයයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. සාදිකාවලින් මේ අවුරුදු කාලේ රසවත් වෙමු සිත් සතොසේ. ඒ ගැන කතා කරන්නට අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ පසු අස්වනු තාක්ෂණංශයේ සහකාර අධ්‍යක්ෂ සඳුලි හෙට්ටියාරච්චි මහත්මිය. ගීතයහනට කලින් කතා කරන්නේ සාදිකාවලින් කොහොමද චට්නි එකක් සකස් කරගන්නේ කියලා. හොඳයි, අපි දැන් කතා කරන්න සූදානම් සාදිකා ඇසුරු කරගෙන කොහොමද ජෑම් එකක් සකස් කරගන්නේ කියලා. අපි ඔබතුමිට ආරාධනා කරනවා සාදිකා ජෑම් එක සකස් කරන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ ප්‍රමාණ මුලින්ම සඳහන් කරන්නට කියලා. ඔව්, සාදිකා ජෑම් එක හදාගන්න අපිට ඕනේ වෙනවා අඹරාගත් පෙරාගත් සාදිකා ලෙලි ග්‍රෑම් 450ක්, සීනි ග්‍රෑම් 450ක්, සිට්‍රික් අම්ලය ග්‍රෑම් 1ක්,
සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් ග්‍රෑම් 0.2ක් අවශ්‍ය නම් පමණක්. හොඳයි, දැන් මේ දේවල් ළඟට අරගෙන අපි කොහොමද ඊළඟට සාදිකවලින් ජෑම් එක සකස් කරගන්නේ? හරි. මුලින්ම මම කිව්වා අඹරාගත් පෙරාගත් සාදිකා ලෙලි ග්‍රෑම් 450ක් කියලා. මෙන්න මේක හදාගන්නේ කොහොමද කියලා අපි මුලින්ම බලමු. හොඳින් හෝදගත්ත සාදිකා ලෙලිවල කාපාට පිටපොත්ත ඉවත් කරලා අපි තරමක කැබලි වලට කපාගෙන විනාඩි 30ක් පමණ හොඳින් තඹ ගන්නවා. තඹාගත් සාදිකා ලෙලි හොඳින් අඹරා ගන්නවා. අඹරාගත් සාදිකා ලෙලි පිරිසුදු රෙදි කඩකින් පෙරා ගන්නවා. මෙන්න මේ විදිහට පෙරාගෙන එන ද්‍රාවණයට තමයි අපි කියන්නේ අඹරාගත් පෙරාගත් සාදිකා ලෙලි කියලා. මෙන්න මේ ද්‍රාවණයෙන් අපි ග්‍රෑම් 450ක ප්‍රමාණයක් ලබා ගන්නවා. ඊට පස්සේ මෙම මිශ්‍රණයට සීනි හා සිට්‍රික් අම්ලය එකතු කරලා කලින් කියපු විදිහටම මල නොබැඳෙන වානේ භාජනයක් භාවිතා කරමින් රත් කරමින් ලී පත්තකින් හොඳින් හැඳිගා ගන්නවා. උකු වෙනකන් හොඳට හැඳිගා ගත්තට පස්සේ මෙම නිෂ්පාදනය ජෑම් පදමට එනවා. ඉතින් ගොඩක් වෙලාවට සාදිකා විතරක් නෙවෙයි අපිට මේ සඳහා එකතු කරගන්න පුළුවන් විවිධ පළතුරු. ඉතින් සාදිකා ජෑම් එකට එකතු වෙලා යන හොඳම පළතුර තමයි අන්නාසි. ඉතින් ඕගලන්ට සාදිකා ලෙලි ද්‍රාවණය හදාගන්නවා එකම ඒ ආසන්නව එකට එක ප්‍රමාණයක් වගේ අපිට පුළුවන් අන්නාසි එකතු කරගන්න. ඉතින් අන්නාසිත් එකතු කරගත්තොත් සාදිකා මිශ්‍ර අන්නාසි ජෑම් එකක් හදාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා කැමති නම් දියුල් වගේ විවිධ පළතුරු එකතු කරගෙන ජෑම් එක හදාගන්න පුළුවන්. ඉතින් කලින් කියපු විදිහටම ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් මෙම නිෂ්පාදනයේ වෙළඳපළ කරා ගෙනියන්න ඕගලන්ට පුළුවන් SMS සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් නැමැති අනුමත ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ඉතා ස්වල්ප ප්‍රමාණයක් එකතු කර ගන්න. එහෙම නැත්නම් නිවසේ භාවිතාව කරනවා නම් ඒ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතා නොකර ඕගලන්ට පුළුවන් පිරිසුදු ජීවාණුහරණය කරගත් වීදුරු බෝතල් වල ගබඩා කරලා ශීතකරණයක් තුල තබාගෙන එදිනදා භාවිතයට ගන්න. හොඳයි, දැන් මේ වගේ සාධික ඇසුරු කරගෙන ජෑම් එකක් සකස් කරනවා නම් අපි මුලින්ම සාධික තෝරාගනිද්දී මොන පදමට පැසුණු සාධිකද තෝරාගන්න එක වඩාත් සුදුසු? ලපටියවදීද තරමක් පැසුණුද නැත්නම් පැහිලා ඉදිච්චේවද කොහොමද වඩාත් සුදුසු වෙන්නේ? ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට අපේ ගොවි මහතුරු හදිස්සියට සාධිකා ගෙඩිය දැකපු ගමක් අස්වැන්න නෙලා ගන්න උත්සාහ කරනවා. මේක ගොඩාක් අවාසිදායක අවස්ථාවක්. මොකද ගොවියාටමයි ඕගලන්ටමයි මේකෙන් අවාසිය සිද්ධ වෙන්නේ. ඉතින් සාදිකා වගේම ඕනම භෝගයක් නියම රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියට නියම රස ප්‍රමිතියට එන්න නම් සම්පූර්ණයෙන්ම පැසුණු අවස්ථාවට එන තුරු අපි අස්වැන්න නෙලා ගන්න නැතුව ඉන්න ඕනේ. ඉතින් අස්වැන්න නෙලා ගන්න ඕනේ සම්පූර්ණයෙන්ම පැසුණු සාදිකා ගෙඩි. ඉතින් ඒ සාදිකා ලෙල්ල ආශ්‍රිත නිෂ්පාදන, ඒ වගේම වසාවාසි හොඳ රතුපාටින් ලබා ගන්න, සාදිකා ඇටය නියම බරට ප්‍රමිතියට ලබා ගන්න මේ හැම වෙලාවකම අපිට අවශ්‍ය වෙනවා හොඳින් පැසුණු සාදිකා ලෙලි අස්වැන්න නෙලා ගන්න. ඉතින් අපි ලෙල්ල ආශ්‍රිතව හදාගන්න නිෂ්පාදනවලදීත් ගොඩාක් වෙලාවට වැදගත් වෙනවා හොඳින් පැසුණු සාදිකා ලෙලි භාවිතා කරන්න. දැන් සාදිකා ජෑම් එකේදී තියෙන විශේෂත්වය තමයි අපි පෙක්ටීන් කියන රසායනික ද්‍රව්‍ය සාමාන්‍ය ජෑම් නිෂ්පාදනයේදී එකතු කරගන්නවා. නමුත් සාදිකා ලෙල්ලේ ස්වභාවිකව පෙක්ටින් ඉතා විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් මේ පෙක්ටින් සම්පූර්ණ ප්‍රමාණයම ලබා ගන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම පැසුණු සාදිකා ලෙලි භාවිතා කරොත් විතරයි. ඉතින් ඒක නිසා නියම රසය නියම ගුණය ලබා ගන්න නියම විදිහට පැසුණු සාදිකා ගෙඩි භාවිතා කරන්න ඕනේ. ඔව්, දැන් ඔබතුමි ඔහොම කියද්දී මට හන්ට හිතෙනවා සාදිකා අසන නෙලාගත්තට පස්සේ ඇතම් දෙනෙක් අපනන් කෘෂි වෙළඳපළට හෝ එහෙමත් නැත්නම් දේශීය වෙළඳපළට සාදිකා මදය සහ වසාවාසි ඉදිරිපත් කරනවා. සාදිකා ලෙල්ල බොහෝ විට වීසි කරනවා. නමුත් ඒ මිලදී ගැනීම සඳහා ඒ සඳහා වෙළඳපළක් සකස් වෙලා නැද්ද? අද වෙනකොට ලෝක වෙළඳපළේ ලොකු ඉල්ලුමක් තියෙනවා සාදිකා ලෙල්ල ආශ්‍රිතව හදාගන්න මේ නිෂ්පාදනවලට. ඒ වගේම විවිධ හෝටල් වල, ඒ වගේම විවිධ උත්සව පැවැත්වීමේදී ඒගොල්ලෝ ආහාර ඕඩර්ස් ලබා දෙනකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඉල්ලනවා ලංකාවේ ස්වභාවික දෙයක්. ලංකාවේ
රසායනික ද්‍රව්‍ය භාවිත නොකරපු යුනික් රසක් ඒ කියන්නේ අපේ රටේ විතරක් තියෙන රසක් තියෙන නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න කියලා. මෙන්න මේ දේවල් නිසා සාධිකා ලෙල් ආශ්‍රිත නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ලෝක වෙළඳපළේ වගේම දේශීය වෙළඳපළෙත් අත වෙනකොට සාධිකා චට්නි, සාධිකා ජෑම් කියන නිෂ්පාදන ඉතා විශාල වශයෙන් වෙළඳපළේ දකින්න පුළුවන් වෙනවා. ඔව්. දැන් අද රසජන්‍ය වැඩසටහනින් මේ සාධිකා චට්නි සහ සාධිකා ජෑම් සකස් කරන හැටි ඔබතුමිය කියලා දුන්න. මේ පිළිබඳ අහද්දි අපේ අසන්නන්ටත් හිතෙන්නට පුළුවන් නැතර මේක පටන් ගත්තොත් හොඳයි. අපේ අංශයේ අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාරි ලියනගේ මහත්මිය ඇතුළු අපේ අංශයේ සියලුම කාර්ය මණ්ඩලය ඕනෑම වෙලාවක ඔයාලට උදව් කරනවා. අපේ දුරකථන අංකය මම කියන්න 0662 22 822. එහෙමනම් අපි වැඩසටහනින් සමුගන්නට කලින් අවසන් වශයෙන් මාතලි මධ්‍යම පරිශන මධ්‍යස්ථානයේ පසු අසුණු තාක්ෂණයත් එක්ක සම්බන්ධ විය හැකි අනිකුත් ක්‍රම ගැනත් සඳහන් කරමු. ඔබතුමිය දුරකථන අංකය කිව්වනේ. කෙනෙක් ඇවිල්ලා කතා කරනවා නම් කොහොමද ඒ සම්බන්ධතාව ගොඩනගා ගන්නේ සහ ප්‍රවේශ වෙන ආකාරය ගැන කිව්වොත්? ඔව්. ඕගලන්ට Google Maps වලින් බලන්න පුළුවන් National Spice Garden ජාතික කුළුබඩු උද්‍යානය. ලංකාවේ තියෙන එකම ජාතික කුළුබඩු උද්‍යානය පවතින්නේ මාතලේ. මෙන්න මේ ලොකේෂන් එකට ඔයගොල්ලෝ ආවොත් මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයට එන්න පුළුවන්. මම ලිපිණිය කියන්නම්. මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මාතලේ. ඕගලන්ට ලිපියකින් වුණත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ National Spice Garden ජාතික කුළුබඩු මධ්‍යස්ථානයේ තියෙනවා අපි අලවි මධ්‍යස්ථානයක්. මෙන්න මේ අලවි මධ්‍යස්ථානය ඕගලන්ට මේ වගේ නිෂ්පාදන මිලදී ගන්න, ඒ වගේම ඕගලගේ නිෂ්පාදන අලවි කරන්න බලාපොරොත්තු වෙනවා නම් එම නිෂ්පාදන අලවි මධ්‍යස්ථානයට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක් ගැනම විස්තර දැනගන්න මම ආයෙත් අපේ දුරකථන අංකය මතක් කරන්න 0662 22 822. හොඳයි. රසවත් සාධිකා ගැන ඉතාම රසවත් ආකාරයෙන් ඔබතුමිය තොරතුරු ඉදිරිපත් කළ අද දවසේ සාධිකවලින් මේ අවුරුදු කාලේ රසවත් වෙමු සිත් සතුසේ. අපිත් එක්ක එකතු වුණු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පරිශන මධ්‍යස්ථානයේ පසු අසුණු තාක්ෂණාංශයේ සහකාර අධ්‍යක්ෂ සඳුලි හෙට්ටිආරච්චි මහත්මිය, ඔබතුමියට බොහොම ස්තුතියි අද අපේ වැඩසටහන මෙලෙසින් රසවත් කළාට. බොහොම ස්තුතියි. අපනයන කෘෂි භෝග කිහිපයක පසුගිය සතියේ සාමාන්‍ය මිල ගණන් මේ කිලෝග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් වලින් ගම්මිරිස් 1460යි, කරඹ 2246යි, කෝපි 820යි, කොකෝවා 421යි, කරඳමුංකු 8583යි, සාදික්කා 1266යි, වසාවාසි 5061යි, කුරුඳු ඇල්බාශ්‍රේණිය 5200යි, ගොරකා 272යි, ඉඟුරු 296යි, කහ 63යි. මීට අමතරව සියලුම අපනයන කෘෂි භෝගවල ශ්‍රේණිය අනුව දිස්ත්‍රික්කයේ අනුව වින වෙනම මිල ගණන් දැනගැනීමට පිවිසෙන්න www.dea.gov.lk වෙබ් අඩවිය සමගින්. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් රස ජනනී සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නදී කාරුවන් වැල්ල. සතිපතා ඔබේ නිවසට රසබර රස ජනනී ගෙන එන්නට උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතාගෙන්, අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ සන්නිවේදන අරුණ SB දිසානායක මහතා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ජාතික ගුවන්විදුලියත් එක් කරමින් රස ජනනී සම්බන්ධීකරණය තුසිත දිවාකර මහතා, රස ජනනී නිෂ්පාදනය ඉන්දික විජේසිරි මහතා.